New things from London. Mage me YouTube channel ekata ogalang aadarein saadarein piliganno. Ithin me YouTube channel ekem man balaporuttu wenne me nama wageema aluth dewal ogalanta genath diila ogalange jeevana mattama wedi karaganna podi talluwak denna. Ethota meken me channel ekak purawata man genath aran gena video walin ogalanta puluwan ekin ekak hodata hitata aragena man me kiyana dewal වලින් ඕගොල්ලන්ගේ ජීවන මට්ටම වැඩි දියුණු කරගන්න. අපි බලමු අද මාතෘකාව මොකක්ද කියලා. ඕගොල්ලන්ට පේනව නේද මේ රූප රාමු වලින් පෙන්නන මේ මේ දිරලා ගිය වතුරට සේදිලා එක එක හැඩය ගත්ත මේ ලී කෑලි ගැන තමයි අද අපේ කතාන්දරය. ඕගොල්ලන්ට කොත්තෙකුත් මේ ලී කෑලි හම්බ වෙලා ඇති පාරේ ඇවිදිනකොටද වත්තේ ඇවිදිනකොටද වැඩිපුර ජලාශ්‍රිත ප්‍රදේශවල ගඟවල් අයිනේ වැව් අයිනේ විශේෂයෙන් මුහුදු වෙරළේ නාන්න යනකොට ගඟේ ඇලේ දොලේ නාන්න යනකොට කොත්තෙක් හම්බ වෙලා ඇති ඕන තරම්. ඉතින් මේ ලී කෑලි ඇවිල්ලා ධන නිධානයක්. හරි, ඉතින් මං ඕගොල්ලන්ට පහදලා දෙන්නම් ඒ ධන නිධානේ ගොඩගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඩර්ෆ්ට්වුඩ් කියලා තමයි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ. ඉතින් සිංහලෙන් නම් ඕන්නෑ ට්‍රාන්ස්ලේට් කරලා එක අපබ්‍රංශ නමක් එන්නේ. ඉතින් මේ ඩර්ෆ්ට්වුඩ් කියන එක හරිම වටින, ඉතාම මුදල් හොයන්න පුළුවන් ඕගොල්ලන්ට, විශේෂයෙන් අපේ ලංකාව වගේ ජලාශ්‍රිත ගොඩාක් ජලාශ තියෙන දියවැල් තියෙන දියඇලිවල් තියෙන ප්‍රදේශවල ප්‍රදේශයක් වශයෙන් රටක් වශයෙන් හුඟක් ලේසින් හොයාගන්න පුළුවන් මේ භාණ්ඩයක් නැත්තම් නිෂ්පාදනයක්. මේ කැවිල්ල මේක විශේෂත්වය තමයි මේ ඩර්ෆ්ට්වුඩ් කෑලි එකකට එකක් ලෝකෙ සමාන කෑලි දෙකක් හොයාගන්න නෑ. ඒක තමයි මේක මිල අධිකවීමට එක්තරා හේතුවක්. හරි, ඊළඟ මේක නොයේක් කලාත්මක නිර්මාණවලටද නොයේක් දේවල්වලට පාවිච්චි කරනවා. විශේෂයෙන් මාළු ටැංකිවල ඇක්වේරියම් ලෑන්ස්කේප් එකට, ඊළඟ අත්කම් භාණ්ඩවලට, ඊළඟ ගෙදර ගෙවල්වල නොයේක් පින්තූර රාමු කිරීම දක්වා ලෑම් ෂේඩ්වලටද නොයෙකුත් නිෂ්පාදනවලට. හරි, දැන් අපි එතන අපේ මාතෘකාව ඇවිල්ලා මං ඔගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඉතින් ප්‍රයෝජනෙට ගන්න දේවල් ගැන ගොඩාක් කතා කරන්න කියන නිකන් වීඩියෝ එක නිකන් දිග්ගැස් වෙනවා. හරි, ඒකෙන් හින්දා මම ඔගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේකෙන් සල්ලි හොයන්නේ කියලා. අපි ඉස්සල්ලාම බලමු විකිණෙන ආකාරය කොහොමද කියලා මේ ලෝකේ පුරාවටම. ඉස්සලම අපි බලමු eBay එකේ කොහොමද මේක විකිණෙන්නේ කියලා. මේ ඩර්ෆ්ට්වුඩ් කියන එක බාණ්ඩ මෙහෙම දැන් මේ සෙලර්ස්ලා ඇවිල්ලා ඉන්නවා. මේක බිඩ් කරන එකක් ෆෝසෙල් ඔහොම හෝම් ඩෙක නෑ මේක දා සෝරි මට මේක සර්ච් එක පොඩ්ඩක් මෙය වුණා. මේක ඕල් ඩිපාර්ට්මෙන්ට් කියලා දාන්න ඕන, ඕල් කැටගරීස් කියලා. එතකොට තමයි ඒ ඔක්කොම ටික එන්නේ. හරි, අපි බලමු දැන් ආයි මුල ඉඳලා සර්ච් කරලා. හරි, මේ පළවෙනි සෙල මෙහෙම ඇවිල්ලා ඉන්නවා. මේ 13,000ක් රිසල්ස් තියෙනවා මේ පේජ් එකේ, මේ සම්බන්ධව මේ ඩර්ෆ්ට්වුඩ් කියන එකේ. මෙයා විකුණලා තියෙනවා 444 වාරයක්. හොඳ සෙල්ල කෙනෙක්. ඊළඟ බලමු අපි තව සෙල්ලස්ලා කොහොමත්. දැන් මං ඔගොල්ලන්ට කිව්වනේ මේ ඩර්ෆ්ට්වුඩ් එක සමාන කෑල්ලක් මේ ලෝකෙ හොයාගන්න බැහැ කියලා. ඉතින් ඒක හින්දා මෙතෙන්දී මේ eBay සෙලර්ස්ලට සිද්ධ වෙනවා මේ එක එක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් හුඟක් කට්ටිය දාන්න වෙන්නේ. නැත්තම් මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා එක එක කෑල්ලට වෙන වෙනම ඇතුලෙන් බෙදන්න වෙනවා.
ඇඩ්ඩටිස්මන්ට් එක 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 කෑල්ලක් ගන්න විදියට. හරි දැන් උදාහරණයට බලමු අපි මෙතන. මේසෙලාගේ මෙයා දෙසිය එකොළොහක් විකුණලා තියෙනවා මේ අයිටම් එකින්. හරි මේ බාන්න මංකිව එක එක කෑලි ඒක වෙන වෙනම දාන්න වෙනවා ඔන්න මේ කෑල්ල. හරි ඔය බලන්න කොහොමද ගාන කියලා පොඩ ඉන්න මේක සයිස් එක ඉස්සල්ලා බලමු අපි. මං කිව්වනේ මේක සල්ලි උල්පතක් කියලා. The picture was taken with wood in 60 cm. ඒ කියන්නේ අඩි දෙකක වගේ කෑල්ලක්. හරි. ඔව් ඉතින් මේ දාලා තියෙනවා මේ සෙන්ටිමීටර් ගාන මේ හැම කෑල්ලෙම. දැන් අපි තේරුවේ DR2 කියන සයිස් එක. හරි අපි බලමු DR2 කියන සයිස් එක රයිට් මේ තියෙන්නේ සෙන්ටිමීටර් 49ක් උස සෙන්ටිමීටර් 17ක් පළල. එතකොට ඕලන් තේරෙනවනේ මම මේ කියන්නේ මේ ලී කෑල්ලේ අපි රූප ළඟට ගිහිල්ලා බලමු සෙන්ටිමීටර් මේ ගාන තමයි උස පෙන්වන්නේ. හරි ඊළඟ මේ ගාන තමයි මේ යට කැපුම අඩුවටම දාලා තියෙන්නේ. ඉතින් වට ප්‍රමාණය තමයි මෙතන පෙන්වලා තියෙන්නේ සෙන්ටිමීටර් 17ක්. හරි එතකොට බලන්න එච්චර පොඩි කෑල්ලකට කොහොමද මේ ගාන පවුම් 89.799ක්. අද රුපියල් කීයද බලමු ඉස්සෙල්ලා ලංකාවේ. 1 pound 2 සෙල්ලාර 410ක් වෙනවා. හරි එතකොට පවුම් 89.99ක් 89.799ක් වැඩි කිරීම 410යි. රුපියල් 36,995ක් වෙනවා එක කෑල්ලක්. ඔච්චර පොඩි ලී කෑල්ලක්. ඔන්න මං කිව්වනේ ඔයගොල්ලන්ට ධන නිධානයක් කියලා මේක. ඉතින් ඕන තරම් මේක විකුණන්න පුළුවන් ලෝකෙ පුරාවටම. හරි ඊළඟ අපි බලමු තව සෙල කෙනෙක්ගෙන්. අර මුලින්ම තිබ්බේ එයා කීයද කියලා එල්ලා මේක වොෂ් වෝටර් වෝන් වතුර ගෙවිච්ච කියලා කියන්නේ ගෙවිලා එක එක හැඩය ගත්ත මේ කෑලි. මේක කෑල්ලක් ග්‍රෑම් 75යි බර. බලන්න කොච්චර පොඩි කෑ සාමාන්‍ය ඉටිපන්දම් කෑල්ලක් වගේ සයිස් ඉටිපන්දමක් වගේ. හරි එතකොට පවුම් 4,799යි. මෙයා පෝස්ටේජ් එකක් ගන්නවා 1.99ක්. එතකොට 4,99යි බලමු අපි 4,799යි sorry ධන 1,799යි 6.98ක් වෙනවා පවුම් වලින් වැඩි කිරීම 410ක් වෙනවා. රුපියල් 2,861ක් වෙනවා මේ ඉටිපන්දම් සයිස් වගේ කෑල්ල. ඔන්න මේ විකිණෙන ගණන්. ඉතින් ඕගොල්ලන් නිකන් කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. Amazon එකේද ඉට්සි එකේද ඔය සෙලින් ප්ලැට්ෆෝම් වල ඔක්කොගෙම ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන්. මගේ යුතුකම තමයි මම මේක විකිණෙන විදිය ඔගොල්ලන්ට කියලා දුන්නා. දැන් බලන්න මෙතන මේ Google page එකේ ගියාමත් ඕන තරම් මේ විකුණන සයිට්ස් මේ හම්බ වෙන්නේ. මේ රූප වලින් පෙන්නන්නේ මේ කම්පැනි නමත් එක්ක මේ ඉන් ස්ටොක් එකේ තියෙන්නේ සුපර් රයිට්. ඉතින් දැන් ඕගොල්ලන්ට මේවා ලංකාවේ ඉතින් මේ එකතු කරන්න දෙන එක ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. අහිංසක මිනිහෙක් මේ ලී කෑල්ලක් යවුවාම ඉතින් ලෝකෙ පෙළගෙන නීති පද්ධතියක් ඉදිරිපත් කරයි. මේ මං විශේෂයෙන් කියන්නේ මේ පෝස්ට් ඔෆිස් වල ඉන්න අපේ හිතවත් කට්ටියට ඒගොල් මේ අහිංසක මිනිස්සුන්ට මේ වගේ දෙයක් එවන්න ඉඩ දෙන්න. ඔය දැන් අවුරුදු 70ක් ඔය නීති දාලා යවන්න බෑ කියලා මේ අපේ රටට ආවේනික මගුල් කියලා ඕගොල්ලන් මේවා යවන්න දෙන්නේ නැතුව මොකෝ රට දැන් දියුණු වෙලා තියෙනවද? ඉතින් ඒකෙහින්දා කරුණා කරලා මේක අහගෙන ඉන්නවා නම් ඕගොල්ලන්ගේ දන්න කවුරු හරි පෝස්ට් ඔෆිස් වල ඉන්නවා නම් මේවා යවන්න ඉඩ දෙන්න. මේවා ඇවිල්ලා ප්‍රශ්නයක් නැහැ මේකක් යවුවා කියලා කාටවත්. හරි ඉතින් ඒ ගැනත් කියන ගමන් ඊළඟ තමයි
මං අර වෙනද කියන්න වගේ මේ 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 එකක්වත් මේ දැන් මෙහෙ මේ සීතල රටවල් වලත් මේක ස්වභාවික හොයාගන්න බැරි කමක් නෙමෙයි මං කියන්නේ නමුත් ඒ වගේ ගණන් හරි ඔය වගේ ජලාශ්‍රිත ප්‍රදේශ නැහෙනි මේ රටවල් වල මුහුද තියෙනවා ඔහොම පොඩ්ඩක් තියෙනවා අපේ රටේ එහෙම නෙමෙයි හැම තැනම මේක තියෙනවනේ කවට හරි මොලේ තියෙනවා නම් මේක ඉක්මනින් හදා ගන්න පුළුවන් හරි දැන් උදාහරණයකට ගහගෙන යන වතුරු පාරකට වතුරු පාරක මේක කොහොම හරි රෝල් වෙන්න හැදුවා නම් මේක හදා ගන්න පුළුවන් ඉක්මනින් හරි ඉතින් මොලේ තියෙන ඒගොල්ලන් ලංකාවේ ඕන තරම් ඉන්නවා බලන්න උත්සාහ කරලා අනිත් එක තමයි මම කියාගෙන ආවේ ඔගොල්ලන් මේ කම්පැනි ක්ලික් කරලා මේවට ලියන්න ඊමේල් එකක් හදාගෙන අපිට මේවා සප්ලයි කරන්න පුළුවන් ඊටාම තරඟකාරී අඩු මිල ගණන් වලට මේ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ඒගොල්ලන් රිප්ලයි කරනවා ඒ වගේම මොකද මේවා හරි ඩිමාන්ඩ් හරි ඒ වගේම සෝෂල් මීඩියා හැම එකේම දාන්න උත්සාහ කරලා බලන්න උත්සාහයට ඕගොල්ලන්ට මිලක් හම්බ වෙනවාමයි ජය වේවා